සුබ දවසක් කියල සතරෙන් පිකනව බයිමන නාලිකබ මගේ අලූ සියලු දෙනාම. ඔන්න මම අද පටන් අලපම වීඩියෝ සීරියස එකක් ගේෙන්ඩයි බලාපොරොත්වවෙන්නේ. මිට කලින් මේ සම්බන්ධ වඩිය එකක්කි ඉදිරිපත් කලා මංහිතන්නේ දෙදා සාර්සියකට වැඩි පිරිසක් මේ වෙනකට මගේ වීඩියක් බල තියෙනවා. අද මම් කියන්න බලාපොරොත්තුවෙන්නේ වැනිලා වග ගැන. අද ඉන්න වීඩියෝ සීියසයක්ක් විදිරගෙනවා මොකද මගේ කලින් වඩිය එක බල සමහරයාහලා තිබ වැනිලා කියන්නේ මොනවාද කියලා. ඉතින් මේ වැනිලා කියන්නේ මොනවාද මේ වගෙන් තියෙන ලාබ ප්‍රයෝජන මොනවාද. කියලා මේ වැනිල වග පටන්ගන්න කොහොමද නඩත්තු කරගෙන ය කොහොමද කියන ආදි විඩියෝ සීරිය සයයාගේන්ට බලාපොතු වෙනවා ඉතින් ්‍රැදිිල එන්න කියලා මුලින්ම සේලු දෙනාට ආරාධනා කරනවා. වැනිලක යන්නේ උඩ වැඩියකුලේට එත්සාකයක් යම්කිසි ආධාරකයක් මත වැඩෙන සාකයක් වෙලක්. හොඳ නිදහස් රැකියාවක් විදිහයට වැනිලා වගාව කරන්න පුළුවන් ඒවගේම සෞ්‍යයට හිතකර ආහාරයයක් පුුල බොලුවක් විදිර භාවිතා කරන්න පුලන් ඒවාගේම අපේ ආර්ථික මට්ටම ඉහලනක්ගන්න ඒ හොඳ ආර්ථිකයයක්හදාගන්න හොඳ වගක් විදිට මේ වැනිලා වගාව කරන්න පුළුවන් එතකොට විශේෂයෙන් ම දැන් මේ වැනිලා වගාකරුවන්ට වැදගත්තවෙන්නේ මෙතන වැනිලා වගාවන් අපිට කොපමන ආදායිමක් ගන්න පුුවන් මේක සාර්ථක වගාවක් විදිර කරගෙන න්න පුළුවන්ද කියන එක එතකොට වැනිලා ගත්ත හම අද ලෝක වෙළලඳ පොලින් ඇතන් භරිභෝගකයන් භවිතා කරන වැනිලා තර ගොඩක් තියෙන්නේ කෘතිම වැනිලා කියැන සියට අනුවක් විතර කෘතිම වැනිල තමා තියන්නේ සීර දහයක් විතර තමාම මේ ස්වභාවික වැනිලා භාවිතා වෙන්නේ. ඉති මේ කෘතිම වැනිලා හදන විිය ගැන ඔයා දැනගත් ොත් ඇැත්තරම සහර විට මේ පාවිච්චි කරන්නත් නැතිවේ ඒ තරම මේක හදන විනිහය අපිට සෞඛ්‍යම වශයෙන් අවාසිදායකනත්තං ලෙඩරෝග ඇති කරන අයිවගේම ඒ අප්‍රසන්න හැඟීමක් අපිට ගෙන දෙනවාේ දෙ වර්තමානය වෙනකොට වද්‍ය වි්‍යාවෙන් හොයා ගන තිෙනවා වැනිලා කියලා කියන්නේ පිළිකාකාර්ග ද්‍රව්යක් විදියට කෘතිම වැනිලා එඇතොට වෙල දන්න ඉම හතක අපේ රටේ ඇති වුණු අන්දෝලානාත්මක සිද්ධියක් වුණා පොල්තෙල් ඔල පිළිකාරකයන් තියෙනවා කියලා එකම සමාජ මාධ්‍යදාලහරහා ගොඩක් ප්‍රචලිත වුණා පිකාරක ආරද්‍රවියන් ගැන මේ වැනිලා කියන්නේෙ තන්න ඒවාගේ ඉතා බොහයානක පිළිකාකාරක ආහාර ද්‍රව්යක් සුවද කාරකයක් ක්‍රස්සකාරකයක් විදිහට මේ කෘතිම වැනිලා හඳුන්ුල දෙන්න පුළුවන් ත්‍රරම මේ කෘතිම වැනිලා හදන විදිිය ගත්තොත්දක පයින් ගසෙන් ගන්න පොතු ඒවගේම තාර ඒවගේ කැලෑ වලසුකන් ගන්නා ශ්‍රාවයක් ඒවගේ හරක්ගොම මේවාගේ ඒවගේ කරාම්භු නැටි මේ වගේ ද්‍රවියන් කීපයක් එකතු කරල තම මේ කෘතිම වැනිලා එක හා දන්නේ එතකොට වෙළඳ පොලේ ඉල්ලුමටානුව සීර දහයයි සවභවික වැනිලා සැපේන්නේ. එතකොට මුල්ලු ලංකාවෙම පවුල්ලල උදවිය වගා කරන්න ගත්තත් අපිට ලෝක වෙළඳ පොලේ වැනිලාවලට තියෙන අවශ්‍යතාව සපුරගන්ධ දරුව නොට වැනිලා වගා කරන රටවල් අතර වනි සුවිලියාව ඉන්දුනීසිාව මැඩගස් කරය ම ඇතික ද ඉන්දියාව වගේ මේ රටවල් කීපයක තමම් මේ වගාව සිදුකරගෙන යන්න. එතකොට අපේ රට එත් බොහෝ පාරිෂරික සාධිකතියවා වැනිලා වගව කරගෙන අඩ විශේෂෙන්ම තෙත් සහ අතර මැදි කලාපොල තම මේ වැනිලා වගවට සුදුසුවන්නේ වර්තමාන වෙනකොට වලි කලාපොල ෙට්හ උස්භාවිත කරලා මේ වගාව කරගන යන්න උත්සා කරවා කටතිය එතකට උස්නත්තේ ගත්තොත් පාරිසරික සාධක විදිහට සැල්සි සංසක විසිය එක ඉන්නම් තිස් දෙක දක්වා පරාසයක මේ වැනිලා වගාව කරන්න පුළුවන් සෙල්ස සංසක විසි හත කියන්නේ මේ වැනිලා වගවට හොඳම උස්නත්ත පරාසෙම විසිහතේදිී හොඳට වැනිලා ශාකය වගා කරන්න පුළුවන්. විශේෂම මතක් කරන්න ඕෝනේ දෙයක් හ වැනිලා වගාවට ැ මම ඇතරම ම රැකිවක් ම ගුරුවරෙක් විදිර වැ හැනගමන් තමා මගම වැනිලාවගව මං ආරම්භ කරෙකට හේතු තම පහුගේිය අවුරදධය ඇතිවුණු කෝවිට වසංගතයයක්ත් එක් අපිට ගිවල්ලෝට එලා සිද්ද වුණ. එතකොට ඒ වෙදදි මම තීණය කර මොකද මට කරන්න පුළුවන් වග අන්තර්ජායහන කරමු හෙව්වා එ හොවෙලා මට දැනගන්න ලැබුණ මේ වැනිලා වගා අපිට කරන්න පුළුවන් විශේෂයෙන්ම මේ කාබනිික වගක් විදි අපිට කරන්න පුලුව එක තම වැදගත්වෙන්නේ. මේකට කිසිම කෘසිරසායනකයක් භාවිත කරන්න කෘසි පහෝරෝ කු මිනාසකහෝ මොුවවත් එහෙම දෙයක් අවශ්‍යවෙෙන නෑ දෙ වර්තමාන වෙනකොට වෙල දකිින් ඇැති වර්තමාන ජනාධිපත්තුමා තීරණයක් අරන්තියෙන පොහර. කෘසි රස්සාායන ද්‍රවය ගෙන්න්නන එක ලක් කහන්න එතකොට මේ වැනිලා වාකරුවට කිසි හනියක්ක්ක එකකින් සිද්ධ විනිෙන අපිට කොම්පෝස් පෝර් භාවිතා කරන මේ වගවක් කරන්න පුළුවන් පරිසර හිතකාමේ වගේම සරීර සෞඛ්‍යයටත් හිතකර. වැනිලාවලෙන් අපිට තියෙන සෞඛ්‍යයෙන් ප්‍රතිලාබ ගත්තා හම ව දන්න කුරු ඇතින කුරුලා ඇතිවෙන්ට හේතුවක් තම මේ සමේ තියන අපිරි සිදු භාවිතකට මේ වැනිලාවලෙන් සාදාගන්න අෞෂදය නිසා සම ආරක්ෂා කරලා සමයකුරල ඇතිවීමල කොනයි වගේ තම නොයස්ගත පෙනම පාලනය කර හමරැලිව රටීම ඒ වගේ. ඇස්ගත පිෙනම පාලනය කරලා තරුණකම රැකගන්න පුලයි වගේම නිරෝගි සමක්. බාගන්න පුළයේ වගේම කෙස්වර්ධනය කරලා මනාව කෙස් වැටීම පාලනය කරගෙන හොඳ කේෂ කල්ප කල්්‍යානයක් ලාගන්න පුළහහි වගේම තම වර්තමානය බොහෝ දෙනකුට තියෙන අභියෝගත්තම මේ තර භාරුකම වෙන මේ තරබාරුකම නැති කරගන්නත් මේ වැනිලාවලින් ලබාගන්න වැනිලීින් කියන අද්‍රගය නිසා අපිට හැකියාවක් තියෙනවා. ඒවගේම තමා මේවා ගැන සමහරිවිටෝඔවැල් දන්න නැතු ඇති නමුත් මේක ප්‍රධානවශයම අපි රසකාරණ රසකාරකයක් සුවඳ කාරකයක් විදියට භාවිතා කරනවා. බොහෝදුරට රසකාරකයන් විදියට ගත්තාහම අපි චොක්ලට් වැනිල ස්ට්‍රෝබෙරි එන මේවාගේ රසකාරක භාවිතා කරනවා ඒ අතරින් ප්‍රධාන ස්ථානයක් ගන්නොමේ වැනිලා කියන රසකාරකය සුවඳකාරකය. කුළුබොඩු අතර අගරැජින කියන අනවර්ථනාමින් වැනිලා හඳුන් වෙනවා සැෆරන් නොල්ට පමණයි මේක දෙවනිවෙන්න එතකට කුළු ොඩු අතර අගරජිනවන වැනිලා වගේා අපිට සාර්ථකව කරන්න පුළොන් ඒ වගේම දෙ මම කලින් සඳහන්කරවාගේම වෙළඳ පොලේ ඉල්ලුමට යන්නුව අපිට සැපයන්න්න වෙලා තියෙන ස්භවික වැනිලා එනිසා පැක්ටලෙන් ලපා මේක අපි වගා කරලා අපිට අලවිකරගඩ බැරිවේ කිය එක ඉතින් එහෙම නැතුව අපිට මේක හොඳට අලවිකරගන්න පුළුවන් එ වගේම තම බොහෝ අය දන්නවා මේ වැනිලාවලින් රසකාරකයක් විදියට අපි භාවිතා කරවා කක් පුඩින්ඒවාගේම ඉස්ක්‍රීම් වාගේ දේවල් සදන්ඩ දිී මගේ ප්‍රියත්තම රසකාරකයක් තමා වැනිලා කියන මං හිතන බොහෝ දෙනට එක ඇත්ත සත්‍යය වන්න පුළුවන් මොකද වැනිලා කියන්න අපේ ්‍රියතම රසකාරගයක් සුන්ඳකාරගය නිලා වගාවේ දී සීයට හැත්තෑවක් පමණ සෙවන සපියන්්ඩ ඕනෑ මකද මේ වැනිලා කියන සෙවන අස්ත්‍රීත කරගෙන කරන වගාව සෙවන තියනුම් හොඳට මේ වැල් න. හොඳින් වර්ධනවෙලා අපිට නඩත්තු කරගනයන්න පහස්සුවේන ඇති මෙන්න මේටි තම වැනිලා ගන මතක් කරාම යෙන නිලාගැෙන දන්නේ නැතියට මම හිතනල යම් දැනුමක් ලබාගන්න ඇැති කියලා මේ වැනිලා කියන්නේ මොනවාද කියන සම්බන්ධ. ඉදියේදී මේ වගේ තවත් විඩියෝ කීපයකින් මං වැනිලා වගව ආරම්භ කරන හැටි ඒවගේ නඩත්තු කටයුතු කරගෙන යන හැට වැනිලා වෙළඳ පොලේ අපිට යම් කිසි බාධාවක්තිය න ඒවා මගහරගන කොහොම දිමේ. වැනිලා අලවි කරන්නේ මෙ මේ සම්බන්ධව ගැටන සසාකච්ඡා කරන්න බලාපොත්තු වෙන වගේ මාත එක්ක අත්තල් බැඳගෙන ඉන්නවා විහාහල පිරිසක් මේ වැනිලා වගාකරුවන්. එතකොට යාල්ලගේ අත්දැකීම්ට ඔයා එක්ක බෙදා හදාගන්න පුළුවන්. ඉති මොනොහරි මේ විඩියක සම්බන්ධසාහ වැනිලා වගව සම්බන්ධ ගැටලු ියෙනනවා ල පහති කමට් කරන්න අනි්‍යාරම ඔයාලට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒවගේම තමා. මේ කාලේ මංහිතන සමහර ප්‍රදේශක රොන් ටයින් කරලා තියන නි නිරෝධානයට ලක්වවෙ තින එමනැතන් සමහර ප්‍රදේශ වහලා තියන යාලට ගෙදර ඉඳගෙන මේ වගේාව ආරම්භ කරන්න පුළුවන් සුළුවෙන් හෝ. ඉතින් ගස්ල් දහයක්පාලෝකින් හෝ වගේ වාරම්ප කරන්නකි කියලා මං ඉල්ලා සින්නා ැමගේ ග වාරම්ප කරමං අවුරුද්ධකට අසන්න කාලයක් වෙනවා. කිසිදු අපහසුවකින් තොරෝ අපට නඩත්තු කරන යන්න පුළුවන්. ආර්ික ලාභයගත්තොත් මේ වැනිලා වග කරලා අපිට අවුරුදු තුනක් ඇතුළට මුල්ලස්සන්න පිට ලබාගන්න පුළුවන්. එතකොට අතීතයේදී වැනිලා මිගෙනගත්තොත් රෘපියල් පන්සියට හයිසියටගේ තම කි අලබී වනේ වැනිලා කරල් කිල්ලව එකක් වර්තමානය වනකට රුපියල් පන්දහත් හද්දහත් අතර මිකට මේ වැඩලා කරල් අලවී වෙනවා. එතකොට මේ පදං කරලා අපි අලවි කරන ලංකාවේ රුපියල් හැත් පදහත් අ සුදහත් අතර මිකට අපිට අලවි කරන්න පුලො ඒ වගේම තම පික්පෝට් කරනවා නම් පිට යවනන ලක්ෂයත් එක් ලක්ෂ විසිදහත් අතරවාගේ ප්‍රමාණයකට අපිට යවන්න පුළුව. ඉතින් අපිට මේ වගාව කරලා විදේශ නිීමේ ලංකාවට ගේනැල්ල අපේ රටේ ආර්ථකය වගේම අපේ පුද්ගලික ආර්ථකය නගාහිටවගෙන හොඳ ආදාය මාගයක් හොයාගන්න පුළුවන්. ඒවගේ අපේ රට නගා සිටුවන්න්න පුළුවන්. විශේෂමවැනිලා වගාකරුවයෙපු දැනගතතුම කාරයවන්නේකින් අපිට වලකු ප්‍රතිලායක් ලබාගන්න පුළුවන්දකි ඔහු ඇතරම මේ වෙලක් නඩත්තු කරලා හොරුදු විසක් කියනකං අපට සාමාන්‍ය හොඳ ආදායමක් ගණඩ පුළුවන්. න් මේ ගැන ඉදිරියේදී වැඩිස්තර පිසාකාච්ඡයක් කරමු තවත් මේවැනි වීඩිය එකකින් මම ඉදි්‍රියෙදී ඔබෝ හම වෙන මේ විඩියෝක වැදත්තුුණනා කිය හිතන තකෙනකු බලන්ඩ අනිවර්ම ශය කරන්න ලයිකයක්කමට අදදාාන්න එනම් තවත් ීඩිය එකකින් හමම් හතෙක් සුබ දවසක්.